Hi guys, මේ පැත්තෙන් අපේ නම තියෙනවා, මේ පැත්තෙන් අපේ ලොගෝ එක තියෙනවා. ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ඇති අපි මේ මොකක්ද කරන්න යන්නේ කියලා. හරි, ඒකට කමක් නැහැ. මොකද මචං අපි මේ කරන්න යන්නේ? අපි යන්නේ කණ්ඩ. ලංකාව පුරාම තියෙන හොටෙල්ස්, රෙස්ටෝරන්ට්ස්, කම්පැනිස් වල තියෙන එක එක වර්ගයේ කෑම අපි මෙතෙන් ගෙනල්ලා කාලා ඒ වගේ රස, ඒ වගේ තව මොනවද ඉම්ප්‍රූව් වෙන්න ඕන දේවල්, ඒ දේවල් හැමදේම ඔයාලට කියන්න තමයි අපි මේ channel එක හැදුවේ. අපේ නම තමයි SL Yamaha. එහෙනම් මේක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. අද අපි කන්න යන මොනවද මචං? අපි අද කන්න යන්නේ පිට්සා. පිට්සා කන්න යන්නේ ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකින් පිට්සා වර්ග දෙකක් අපි ගෙනල්ලා තියෙනවා. මොනවද මචං මේ බ්‍රෑන්ඩ් එක? හැමෝම දන්නවා ලංකාවේ ලීඩින් වෙන බ්‍රෑන්ඩ් එකක්. එකක් Domino's, අනිත් එක පිට්සා. Guys, මුලින්ම කියන්න ඕනේ අපි මේ ෆුඩ් රිවිව් එක කරනකොට අපි බලන පොඩි නිර්ණායක ටිකක් තියෙනවා. එක තමයි ප්‍රයිස් එක. ඊට පස්සේ අපි බලනවා මේකේ පැකේජින් එකේ ඇපියරන්ස් එක, පැකේජින් එක ගැන. ආයෙත් බලනවා මේවට පිට්සා වලට දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් බලනවා. ආයෙ අපිට මේවට හම්බ වෙන සෝස් හම්බ වෙනවා, අපිට මේ සීසනින් පැකට්ස් හම්බ වෙනවා. අපි ඒව බලනවා. ආයෙ ගොඩක් ඉතින් රස තමයි අන්තිමට. ඔව්. ඊට පස්සේ අද අපි කන්නේ මොනවද? පිට්සා. බලමු අද අපි මේ ගත්ත බ්‍රෑන්ඩ් එකේ අපි මේ කියපු නිර්ණායක වලට අනුව කොහොමද මේවා තියෙන්නේ කියලා. අපි මේ බ්‍රෑන්ඩ් දෙකෙන්ම තෝරගෙන තියෙන්නේ චීස් පිට්සා දෙකක්. අපි කිසිම එයාලගේ ටොපින්ග්ස් මොකුත් ඇඩිෂනලි ඇඩ් කරගෙන නැහැ. අපි පිට්සා හට් එකෙන් ගන්න තියෙන්නේ චීසි අනියන් විත් ග්‍රීන් චෙරිස් පිට්සා එක. එතකොට ඩොමිනෝස් එකෙන් ගන්න තියෙන්නේ සිම්ප්ලි චීස්. අපි දෙකෙන්ම ගත්තේ රෙගියුලර් පිට්සා දෙකක්. කියන වලට මේකේ රස, එතකොට මේකට මොනවද හම්බෙන්නේ, මොනවද මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වගේ දේවල්. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ සැලකිලිමත් වෙන්නේ මේ එකම ප්‍රයිස් රේන්ජ් එක කියන දේවල් ගන්න. එතකොට යාර ප්‍රයිස් රේන්ජ් එක ඇතුළේ අර වැඩියෙන්ම අපිට දේවල් ලැබෙන්නේ මොකක්ද? අපිට ඒ දේවල් ඊට පස්සේ බයි කරන්න පුළුවන්. අනේ ඒක තමයි අපි ගොඩක්ම බලන්නේ. මේ අපි එන මේක බලමු. බලමු. කන්න කලින් අපි එකටම බලමු මේකේ ප්‍රයිස් එක කොහොමද කියලා. ඔව්. ප්‍රයිස් එක වෙලා තියෙනවා අපිට පිට්සා හට් එකේ පිට්සා එක 840ක් වෙලා තියෙනවා. ඒක හැබැයි අපි විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේකේ චීස් විතරක්ම නෙවෙයි තියෙන්නේ. චීසි අනියන් විත් ග්‍රීන් චිලිස්. ඒ කියන්නේ මේකේ තව චීස් වල නම් අතරව ග්‍රීන් චිලිස් ඇඩ් වෙලා තියෙනවා, ආය අනියන් ඇඩ් වෙලා තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් ඩොමිනෝස් එකේ මේකේ සිම්ප්ලි චීස්. ඒ කියන්නේ මේකේ සෝස් එක නම් අතරව ආය චීස් තමයි මේකේ තියෙන්නේ. අපිට ආය මේකේ අපි දැන් ටේක් අවේ එකක් මේකේ ගත්තේ. ටේකේ වේකට මේකට අපිට දැන් පිට්සා එකට අපිට වෙන්නේ 890ක්. අපිට පිට්සා හට් එකේ හැබැයි එහෙම මොකුත් අපිට එක්ස්ට්‍රා චාර්ජස් මොකුත් ඇඩ් වුනේ නැහැ. වගේම පිට්සා හට් එකේ පිට්සා එක 840යි උනේ. මේකේ පිට්සා එක 899ක් මෙලා තියෙනවා. ආය අපි ටේක් අවේ ෆී එක විදිහට මෙයාල අපෙන් 99ක් චාර්ජ් කරලා තියෙනවා. ඉතින් රුපියල් දුන්නද මම? දුන්නේ නැහැ. රුපියල් දෙකක් විතර දෙන්න ඕනවා. එතකොට අපේ ටෝටල් කොස්ට් එක වෙලා තියෙනවා ඩොමිනෝස් එකට රුපියල් 998ක්. මේකට වෙලා තියෙන්නේ 840යි. චීස් වලට අමතරව ටොපින් එකේ තව දේවල් දෙකුත් ඇඩ් වෙලත් පොඩ්ඩක් ප්‍රයිස් එක පිට්සා හට් එකේ අඩු වෙලා තියෙනවා. රයිට්. එහෙනම් ප්‍රයිස් එක කොහොමයි අපේ පිට්සා බ්‍රෑන්ඩ් එකේ? අපි දැන් බලමු මේකේ ඇපියරන්ස් එක කොහොමද කියලා මේ පැකේජින් වල. දෙන බලන්න අපිට මේකේ ක්ලෝස් අප්. ලස්සන හැඩයක් එක්ක පොඩි නිකන් මේ ලස්සන කට් එකක් එක්ක නිකන් එක ඒ කියන්නේ අයි කැචි ලුක් එකක්. අයි කැචි ලුක් එකක් තියෙනවා ඒකේ. පිට්සා හට් එකේ ඔයාලා ඉතින් ඒ කාලේ නම් දැක්ක සාමාන්‍ය රෙකෝඩ් ලුක් එක තමයි තියෙන්නේ. ඒක ඉතින් ආ ඔයාලට ස්පෙෂල් පෙන්නන්න දෙයක් නැහැ. එහෙම බලපුවාම ඉතින් පැකේජින් ඇපියරන්ස් එකෙන් වින් කරන එකක් යනවා ඩොමිනෝස් එක. ඩොමිනෝස් එක තමයි මටත් එහෙමයි. පැකේජින් ඇපියරන්ස් එක දැක්ක ගමන් අයි කැචි ලුක් එකක් තියෙන්නේ ඩොමිනෝස් එකේ. ඒක තමයි. ඒ කියන්නේ මේක යන්නේ නේ මම අලුත් නිකන් අර 2003 අපි 24 ඉන්නේ. ඔව්. ඒකට සෙට්ටන් එකක් මේ ලස්සන එකක් දාලා තියෙනවා කියලා පේනවා. මේකට වැඩිය. අපි දැන් බලමු මේ පිට්සා දෙකත් එක්ක දැන් අපිට මේකත් එක මික්ස් කරගෙන අපිට සෝස් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් හම්බ වෙනවානේ. අපි බලමු මේ කම්පැනිස් දෙකෙන් අපිට මොනවද දීලා තියෙන්නේ කියලා. ඩොමිනෝස් එකෙන් නම් මට ටොමැටෝ සෝස් වගේ මොකුත් සෝස් නම් හම්බෙලා නැහැ. මට හම්බෙලා තියෙනවා රෙඩ් චිලි ෆ්ලේක්ස් එකක්.
එතකොට ආයෙ හම්බෙලා තියෙනවා ඉටැලියන් සීසනින් දෙකක් හම්බෙලා තියෙනවා. මේ මේ දෙකවත් එක මේ දෙකවත් එක මේ දෙකවත් එක තමයි කන්න තියෙන්නේ. අපේ දෙන්නනේ. දෙන්න දෙකක් හම්බෙලා තියෙනවා. එතකොට ඒ තුන තමයි හම්බෙලා තියෙන මට මේකත් එක්ක ටිෂුස්වත් ඒ වගේ දේවල් නම් මට හම්බෙලා නැහැ. ඒ කියන්නේ මේක රෙගියුලර් පීස් එකක් ඉන්නද දන්නේ නැහැ. කොහොම හරි මට හම්බෙලා තියෙන්නේ මේ සීසනින් පැකට්ස් තුන විතරයි. එතකොට අපිට පීසා හට් එකෙන් ගත්ත පීසා එකේ හම්බුණා ටොමැටෝ සෝස් එක අපිට හම්බුණා ටොමැටෝ සෝස් එකක් තියෙනවා ඊට පස්සේ ටිෂු පේපර්ස් තියෙනවා ටිෂු පේපර්ස් තුනක් වගේ තියලා තියෙනවා තුනක් වගේ තියලා තියෙනවා ටිෂු පේපර්ස් තුනක් තියෙනවා ඊට පස්සේ යාළගේ පොඩි ලීෆ්ලට් එකක් හම්බෙලා තියෙනවා යාළගේ අපේ යාළගේ ප්‍රයිසස් එක පොඩි මෙනු ලිස්ට් එකකුත් වගේ එක ඒක හම්බුණා ඔහොම තමයි අපිට මේකේ මේ ගානට හම්බුණ දේවල් නම් මට නම් හිතෙනවා මේකට පොඩ්ඩක් ටිෂු එකක් දුන්නොත් හොඳයි කියලා. මටත් එහෙම හිතෙනවා ටිෂු එකයි රස බලද්දි බලමු මේකට සෝස් ඕනේ නැද්ද දන්නේ නැද්ද දන්නේ නැහැ සෝස් දාලා ඊරන් දන්නේ නැහැ. එහෙමනම් එහෙම නැත්තම් සෝස් එකක් තිබ්බනම් හොඳයි හොඳයි කියලා හිතෙයි අපිට බලමු. බලමු දැන් අපි මේකේ රස බලලා ඉස්සරහට ඉදිරියව කොහොමද වෙන්නේ කියලා කතා කරමු. බලමු කොහොමද මේකේ රස කියලා ඊට කලින් අපි සුවඳ බලමු සුවඳ බලමු කොහොමද සුවඳ තියෙන්නේ මොනවාද රස කරගන්න සුවඳ තියෙන්නේ නැමෙයි බලමු කොහොමද සුවඳ කියලා අවුලක් නැහැ ඇත්තටම මේ ෂේප් හොඳ සුවඳක් තියෙනවා චීස් සුවඳ එනවා එනවා එහෙම බලමු අපි ඉතින් අනිත් එකම එක කොහොමද මේ චීස් වලින් තියනවා කියලා වල් දකින්න තියෙන අපි ක්ලෝස් අප් එකේ වෙන්න බගේ මේ අනිත් එකත් එක්ක පිසා හට් එකේ චීස් පිස එකත් එක්ක සුවඳ කොහොමද කියලා බලමු මේවා අපි අන්තිමට කියන්නේ දැන් බලමු අපි කොහොමද මේක රස කියන්නේ. ඔව්. කාලම් බලමු. චීස් රස එනවා. මේකේ ඩෝ එකත් සාමාන්‍යගෙන මේ අවුලක් නැහැ. මේකේ බ්‍රෙඩ් එකත් සාමාන්‍යයෙන් සොෆ්ට් විදිහට තියෙනවා. මේ අපි මේ ගිනනලා දැන් කණේ ඉඳ එච්චරම මේ උණුකොදී චුට්ටක් අඩුයි සමහර ඔයාලා ගිහිල්ලා සමහර කද්දී ගොඩක් රස්නෙක් කද්දී මීට වඩා මේ බ්‍රෙඩ් එක අනිවාර්යෙන් සොෆ්ට් ඉදිරි තියෙයි අනිවාර්යෙන් මේ චීස් රස එනවා චීස් එනවා බ්‍රෙඩ් එකේ වෙනම වගේ චීස් ඇදුන්නේ නැහැ ඔව් ඇදෙන්නේ නැහැ අදින්නේ ඉතින් අපිට දාලා හදින්නේ චීස් පොඩක් අතර අපි ගෙදරින් දාගන්න එනවා එහෙම මේවා ටෙස්ට් කරලා බලමු අපි ඔව් දැන් අපි කියවන ඔයාලට අර සීසනින් පැකට්ස් තුනක් හම්බුණා කියලා අපි බැලුවේ මොකොත් නොදා මේ පිට්සා එකේ රස අපි මේවා දාලා try කරලා බලමු. ඉස්සෙල්ලා අපි ඉතාලියන් සීසනින් පැකට් දෙකක් හම්බුණා. මේ දෙකත් අපි දාලා බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ පැකට් එක. ආයි හම්බුණා chili flakes නම් හම්බුනේ එකයි. දෙන්නේ කිඩියට ඒක හම්බුනේ එකයි. මම පොඩ්ඩක් දාලා දෙන්නයි. චිලි ෆ්ලේක්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අපි ඔය දකිනම කැරමෙල් මිස් වගේ පැකට් එකක් තමයි ඉතින් මේක තියෙන්නේ. අපි සාමාන්‍ය අමුතු දෙයකට තියෙන්නේ මේ ඉටාලියන් සීසනින් කියන එක රස බලන්න තමයි. අපි ඒකත් දැන් දාලා රහ බලමු. ඒකෙන් නම් සාමාන්‍යයෙන් පීස් එකකට වෙනම කවසකට වගේ නා සීසනින් පවුඩර්ගේ රස වෙනවා අපිට දැනෙනවා. ඒක ඇත්තටම හොඳ රසක්. නියමයි. හැබැයි මේක නැති වුණා කියලා ඔයාලට කන්න බැරි නෑ. මේක කියන්නේ හොඳ රසක් තියෙනවා. හොඳ රසයි මේ. මේ බ්‍රෙඩ් එකත් එක්ක අමුතු රසක් තමයි මේකට ඇඩ් වෙනවා. ඇඩ් වෙනවා. මේක මේ ඉතාලි සීසනින් එකේ ගොඩක් මේකට මොකද ඔයාලට සැර ගන්න කැමති කෙනෙක් නම් මේ පිට්සා එක සාමාන්‍යයෙන් කද්දි නම් සැර නැහැ එහෙම. චිලි ෆ්ලේක්ස් එකත් එක්ක දාගත්තාම නම් සැර කන්න කැමති කෙනෙක් නම් සැරට කන්න පුළුවන්. ඇත්තටම මේ චිලි එක නම් ටිකක් සැරයි. ඔව් මේක මේ සෙට් කරන්න බැරි කෙනෙක් නම් ඒක වැඩි භාවිත කරන්න එපා.
අපි දැන් මේ එක පීස් එකක් කෑවේ ඩොමිනෝස් එකේ සිම්ප්ලි චීස් පීට්සා එකෙන් අපි ඒකට හම්බුණ සීසනින් පැකට්ස් උදාගෙන මේක රහ බැලුවා උගුටි දෙන්නා අවුලක් නැහැ කියන්න වරදක් නැහැ බර අපි බලමු තව අනික එකක් කරලා තියෙනවා කම්පයර් කරලා බලමු අන්තිමට අර සීසනින් පැකට් එකයි මේ චිලි පේස්ට් එකයි එක පොඩි අමුතු රසකුත් එනවා අර අතේ ගියා වෙන තෙල්කදී පොඩ්ඩක් යව ගන්න ටිෂු එකක් තිබ්බනම් මාර වටින අර අතේ ගියා වෙන තෙල්කදී පොඩ්ඩක් යව ගන්න ටිෂු එකක් තිබ්බනම් මාර වටින ටිෂු එක අපිට හම්බුන්නේ නැහැ නෑ තිබ්බනම් හොඳයි හරි අපි දැන් දැන් බලමු පීසා හට් එකේ පීසා එක කොහොමද කියලා ඒකත් බලලා අපි මේ දෙක කම්පයර් කරලා බලමු කොහොමද මේ දෙකෙන් මේ ගෙවන ගන්නට වැඩිම වාසි මොකක්ද වැඩිම රස මොකක්ද කියලා අපි කියන අනිකක් කාලා ගයිස් එහෙනම් අපි කමු පීසා හට් එකේ cheese pizza right දැන් අපි try කරන්න යන්නේ pizza hut එකේ cheesy onion with green chilies pizza එක හැබැයි දැන් ඔයාලා හිතනවත් දැන් මේකේ තියෙනවා green chili තියෙනවා onion තියෙනවා cheese තියෙනවා කියලා අපි මේක ඔයාලා දැන් appearance එක දකින්නද දකින්නත් ඇති ගොඩක් මේක කම්පයර් කරනකොට appearance එක ඉන්නම් pizza hut එක ඉදිරියෙන් ඉන්න වගේ මට නම් දැනෙනවා කොහොමද දන්නේ මටත් එහෙම හිතෙනවා ඒක pizza hut එකේ pizza එකේ appearance එක wow wow මේ අනික දැන් ඔයාලා හිතනවාද මේක අසාධාරණයක් කියලා Domino's එකට කියලා අපි මේක ගොඩක්ම මේ බැලුවේ price එක දැන් මේකේ දෙකම සාමාන්‍යයෙන් 800 ගණන් වලට වගේ තමයි යන රෙගියුලර් පීසා දෙකක් තමයි අපි ගත්තේ. කියන්නේ පර්සනල් සමන් තනි කෙනෙක්ට ගන්න තියෙන පිට්සා එක. ඉතින් එහෙම බලපුවාම ඒ කම්පැනිස් දෙකේම ප්‍රයිස් රේන්ජර්ස් එතකොට කැටගරයිස් කරලා තියෙන විදිහට මේ දෙක තමයි පැරලල් මේ විදිහට සමානව යන්නේ. එහෙම බලපුවාම ඉතින් මේකේ ප්‍රයිස් එකත් සාමාන්‍යයෙන් ඩොමිනෝස් එකට අඩුයි වෙන්නේ. මේක 840ක් වගේ 840යි. ඒ හින්දා අනි ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කියද්දී අරකේ අරකට වඩා මේකේ මේ අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් බලා ගන්න පුළුවන්. අපි මිරිස් එහෙමත් තියෙනවා. උඩින් තියෙනවා. කොළ පාට ගන්න. ඒකෙන් තමයි මේකට අමුතු ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ. අනියන් එහෙමත් හොඳට පේන්න තියෙනවා. අනික මේකේ මේ බ්‍රෙඩ් එකත් පොඩ්ඩක් අරකටා සොෆ්ට් ගතියකුත් අපේ අතට දැනෙනවා. හරි. අපි එන කාලම් බලමු ඉතින්. කාලම් බලමු රහ කොහොමද කියලා. මේකේ නම් අරකට වඩා වෙනසක් තියෙනවා සෑහෙන. මොකද මේකේ අනියන් හැපෙනවා. ඒ වගේම ග්‍රීන් චිලිස් හැපෙනවා. මෙන්න මේක සරලට කන්න කැමති කෙනෙක්ට මේක මේකම අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද අරකට වඩා අරකට මේක සම්මුණාට අරකට වඩා මේක සරයි. මේක සරයි. ඒ වගේම මේ අනියන් චීස් දෙක එකතු වෙලා අමුතු රසක් දෙනවා. රසක් දෙනවා. රසවල දෙක කොහොමද දෙකේ සම්පූර්ණයෙන්ම වෙනස්? එහෙනම් අපි මේක දැන් අපිට හම්බුණා සෝස් පැකට් එකක්. සෝස් උත් එක්කත් මේ පීසා හට් එකේ පීසා එක ට්‍රයි කරලා බලමු කොහොමද මේක රස වෙනස් වෙන්නේ කියලා. මේක අපිට ටිෂෝ හම්බුණා. ටිෂෝ හම්බුණා. මේ දැනෙන්නේ නැහැ. ඉතින් කියන්නේ මේක රසයිද? මේක රසයි. මේකේ තියෙනවා ඒ කියන්නේ මේකේ ටේස්ට් එක සැලට කණ්ඩ ආස කට්ටියට ඒක මොකද මේකේ චිලි ෆ්ලේක්ස් තියෙනවා ඉතින්. අමුතු ගතියක් තියෙනවා. ග්‍රීන් චිලිස් දාලා තියෙනවා. මිස් කරන කවර දාලා තියෙනවා. ආය අනියන් හැපෙනවා. අරගෙන අපිට හම්බුනේ පීසා එකේ සෝස් එකට උඩින් චීස් විතරයි. සිම්ප්ලි චීස් කියන නමට යාලා ඒක දාලා තියෙනවා. කොහොම හරි එලගේ රේන්ජ් එකේ බලපුවාම අපිට ගන්න හම්බුනේ යාලගේ පීසා එක. පිට්සා හට් ලාගේ ගන්න හම්බුනේ මේ පිට්සා මේ පිට්සා එක.
Right guys, එහෙනම් අද අපි බැටල් එකට අපි තෝරගත්තේ Pizza Hut එකයි Domino's එකයි. අපි බලමු දැන් මේ දෙකෙන් win කරන්නේ කවුද කියලා. අපි මුලින්ම බලමු මේකේ price එක. Price එක. Price එක අපිට Domino's එකේ වුණා Pizza එක රුපියල් 899ක්. Pizza Hut එකේ අපේ price එක වුණා 840ක්. මේකට තව පොඩි කරලා ගැන්ඩුනා අපි ඒක වේ ගත්තේ හින්දා රුපියල් 99ක් යාලා අපිට වැඩියෙන් charge කරා. වැද්දද? වැද්දට ඇත්ත මොකක් හරි ගමන්නේ 99ක් අපිට. මේක අපි ගත්තා. එතකොට අපේ ප්‍රයිස් එකුනේ මේක 998යි. ඉතින් රුපියල් දෙක දුන්නේ නැහැ. දුන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙන් වින් කරන්නේ Pizza Hut chart එක. එතකොට අපි ඊළඟට මේක බැලුවා box එකේ appearance එක. ඒකෙන් වින් කරන්නේ Domino's එක. මේකේ අමුතුම IKG look එකක් තියෙනවා. මේක print එක ගත්තත් මේකේ හැඩේ ගත්තත් එයාල ගොඩක් මේ packaging එකේ හිතලා තියෙනවා කියලා අපිට තේරෙනවා. Pizza Hut එකේ නම් සාමාන්‍යයෙන් එයාලගේ ඉස්සරින්නම් අපු signature pack එකක් වගේ නිකන් ඒක ඒ box type එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකෙම තමයි. ඒකෙම තමයි. ඊළඟට අපි මේකේ බැලුවා සුවඳ. සුවඳ ගැන නම් කියන්න විශේෂ දෙයක් නැහැ. මොකද එකේ එක වගේ තමයි. Cheese pizza දෙකක් දෙකම එක වගේ. මේ Pizza Hut එකේ additional chilies දාලා තිබ්බට onions දාලා තිබ්බට සුවඳේ ගොඩක් වෙනසක් තිබුණේ නැහැ ඒකේ. ඊට පස්සේ dish එකේ appearance එක අතින් ගත්තොත් ඒක win කරන්නේත් අපේ Pizza Hut එකේ හට් එකම තමයි. ඒක තිබ්බා අනියන් එහෙම අපිට පේන්න තිබ්බා හොඳට. අනේ ඒ කියන්නේ පිට්සා එක අපේ රෙගියුලර් වුණාට චිලිස් අනියන්ස් එහෙම යාලා ලෝබන්දු දාලා තිබ්බා. ඒ හින්දා ඒකේ පිට්සා එකේ ඇපියරන්ස් එක ගත්තොත් ඒකේ පොයින්ට් එක පිට්සා හට් එකේ යනවා. ඊට පස්සේ අපි බලුවා මේකේ වැදගත්ම දේ වෙන රස. ටේස්ට් එකකින් වින් කරන්නේ ඒකත් පිට්සා හට් එකම තමයි. පිට්සා හට් එකම තමයි. මොකද මේකට දාලා තිබ්බ ඉන්ග්‍රීඩියන්ට්ස් එක බලපුවාම ඒක වට සැකයක් නැහැ කොහොමවත්. මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලපුවාම මේකට දාලා තිබ්බ ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් වැඩි. එතකොට ඇපියරන්ස් එකයි ඉන්ග්‍රීඩියන්ට්ස් අතරමයි හැමදේම අදින් ගත්තාම ඉතින් හොඳ බැක්ලයිට් එකක් ලැබෙනවා. ඉතින් සහට් එක නෝ. ඕකේ ගයිස් එහෙනම් අදට අපේ මේ වීඩියෝ එක ඉවරයි. අපි තවත් මේ වගේම රිවියු එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලා ගාවට එන්න. අපේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න අනිවාර්යෙන්. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි SL යමහව